ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 4% සිට 2% දක්වා පහත එල්ලලා තිබෙනවා. එතකොට තැන්පත් තියෙනවා නම් වාණිජ බැංකුවල 102% පමණයි මහ බැංකුවේ තැන්පත් කරන්නේ 98% මුදල් මැවීමේ හැකියාව ඇති වෙනවා. රට ඇතුළට මුදල් ප්‍රමාණයක් ගලා යාමට සැලැස්වීම තමයි මේ ආරම්භය. සාමාන්‍යයෙන් මේ දිනවල සමස්ත වාණිජ බැංකු 26 සතුව බිලියන 10,000ක් පමණ තැන්පත් තියෙනවා. ඉතින් ඒකෙන් 102% කියන්නේ බිලියන 200ක්. ඉතින් අතිරේක බිලියන 200කට ආසන්න මුදලක් දල වශයෙන් ණය දෙන්න අවස්ථාව තියෙනවා. මේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය තුලින් වාණිජ බැංකුවලට පුළුවන් අර සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හා කොවිඩ් පීඩාවට පත්වෙච්ච ජනකොටස් වලට වැඩි වැඩියෙන් ණය පහසුකම් සපයලා දෙන්න. කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන ඉතා විශාල ලෙස පීඩාවට පත් වුණේ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සුව ජාතික. මහා බැංකුව විසින් වාණිජ බැංකුවලට ලබා දෙනවා තවත් බිලියන 100ක්. ඒ බිලියන 100 වාණිජ බැංකුවලට ලබා දෙන්නේ 1%ට පොලියකට. වාණිජ බැංකුව විසින් සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වෙච්ච අයට 4% ගානේ ඒ මුදල් ණය වශයෙන් ලබා දෙනවා සහන පොලියට. පසුගිය රජයේ යටතේ විවිධ සේවාවන් ලබාගෙන සහ කොන්ත්‍රාත් ප්‍රදානය කළ මුදල් ගෙවිය යුතු අයට ගෙවල නැති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 240ක්. මේ නිසා දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන තිබෙනවා. ඔවුන් ළඟ තියෙනවා බිල්පත්, නිරවුල් කළ යුතු බිල්පත්. ඒවා සුරකුම්පත් ලෙස තබලා සහනදායී පොලියට ණයක් ගන්න අවස්ථාව ලබා දෙනවා 3 පියවර ලෙස. රජයේ විසින් අයවැලේකණයකින් එකී බිල්පත් බේරුම් කරන තෙක් කඩදාසියක් ළඟ තියාගෙන ඉන්නවා වෙනුවට කඩදාසිය අපේට තියලා මුදල් ටික ගන්න පුළුවන්කම ලැබලා දෙනවා.